ආයිබන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් ඔයගලන් දන්නවා අපි පාරවල් යනකොට පොලිසිය ඉන්නවා මග නතර කරනවා. ඊට පස්සේ දඩ ගහනවා එක එකවට එක්කෝ සීට් බෙල්ට් දාලා නැහැ කියලා කියනවා නැත්නම් ලයිසන් එක නැහැ කියලා කියනවා. ඉතින් මේ එක එක දේවල් වලට දඩ ගහනවා. ඉතින් මම අද මේ වීඩියෝ එක ගෙන ඔයගලන් දෙනොත් කිරීමක් කරන්න මේ දඩ පිළිබඳව. ඉතින් එක එක දේවල් වලට එක එක දඩ තමයි ගහන්නේ. ඉතින් මුලින්ම මම දෙනොත් කිරීමක් කරන්නම්. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම වලංගු යෝග්‍යතා සහතිකක් නොමැතිව රිය පැදෙව්වොත් එහෙම රුපියල් 4000ක දඩයක් ගහන්න පුළුවන් පොලිසියට. ඉතින් ඒ වගේම ලියාපදිංචියකින් තොරව රිය පැදවීම රුපියල් 10000යි. ඉතින් ඒ වගේම බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම රුපියල් 10000යි. ඒ වගේම ආරක්ෂණයක් නොමැතිව රිය පැදවීම රුපියල් 20000යි. ඒ කියන්නේ වාහනේ ඉන්ෂුරන්ස් කරලා තිබ්බ නැත්නම් 20000ක් දඩයක් ගන්නවා. ඒ වගේම වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම රුපියල් 10000යි. නම්බර් ප්ලේට් නැස් කරලා වාහන පදින්න එපා. ඒ වගේම රිය පැදවීමේදී ගංජා දුම්පානය රුපියල් 10000යි. ඉතින් ඕගොල්ලන් දන්නවා ගංජා ගහලා ලවන්න එපා. රුපියල් 10000ක දඩයක් කණ්ඩෙනවා. ඊට පස්සේ බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර රථයේ භාවිත කිරීම රුපියල් 30000ක් සහ දින 15ක් දක්වා සිරගත කිරීමේ හැකියාවක් තියෙනවා. බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම රුපියල් 5000යි. ඒ වගේම නතර කළ විට බලපත්‍රයක් හෝ රේදුරු බලපත්‍රයේ නොතිබීම රුපියල් 10000යි. ඊට පස්සේ අනතුරක් සිදු නොවූ නොසලකලිමත් රිය දාවණය රුපියල් 11000යි. නොසලකලිමත් රිය දාවණය මගින් රතය ගැටීම 25000යි. ආසන පට්ටියකින් තොරව රිය පැදවීම රුපියල් 2000යි. ඉතින් මම එකපාරක් සීට් බෙල්ට් දාන්න නැතු ගිහිල්ලා රුපියල් 2000ක දඩයක් ආවා. ඉතින් එදායින් පස්සේ යා කිව්වේ මේ ටවුන් ඒරියා එකේ අනිවාර්ය සීට් බෙල්ට් එක දාගන්න යන්න ඕනේ කියලා. ඉතින් ටවුන් ඒරියා විතරක් නෙමෙයි ඒ දඩේ කෑවට පස්සේ මම ගදාගෙන හැමදාම සීට් බෙල්ට් එක අනිවාර්යයෙන් මතක් කරලා දාගන්න යන්නේ. සමහර කට්ටිය මේ සීට් බෙල්ට් අර රෑට දාගන්න යන්නේ නැහැ. මොකද දැන් ඔය දවල්ට ඉදරනේ ඔක දකින්නේ මේ පොද රෑටනට පේන්නේ නැහැ නේ. ඉතින් අර රෑට සමහර කට්ටිය සීට් බෙල්ට් දාගන්න යන්නේ නැහැ. ඉතින් අර කාවත් රවට්ටල වැඩක් නැහැ, පොලිසිය රවට්ටල වැඩක් නැහැ. තමන් ආරක්ෂාවට තමයි ඒක දාන්නේ. ඉතින් රෑ දවල් කියලා නැතුව තමන් වාහනේ ඔන්ලොක් එලවනවා නම් අනිවාර්ය සීට් බෙල්ට් එක දාගෙන යන්න. ඉතින් ඊට පස්සේ ආසන පට්ටි පළඳ නොගෙන මගින් සමග ගමන් කිරීම රුපියල් 2000යි. නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම රුපියල් 5000යි. ඒ කියන්නේ ඔය දොකලන් දැකලා තියෙ ඔය මේවා තියෙන උසාවි තියෙන උසාවි ඉස්සරහන් එහෙම හෝන් ගහන්න එපා කියලා තියෙනවා. ඉතින් එහෙම ගහුවොත් රුපියල් 5000ක දඩයක් කණ්ඩ වෙනවා. ඊට පස්සේ බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමග ගමන් කිරීම රුපියල් 12000යි. ඉතින් ඊට පස්සේ රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම රුපියල් 10000යි. රථයක් ඉස්සර කරන විට වම්පස්සට වන්නට ධාවනය නොකිරීම රුපියල් 5000යි. වමෙන් ඉස්සර කිරීම 5000යි. ඔයගොල්ලන් දැකලා තියෙනවා මේ ඔය ගොඩක්ම මම දැකලා තින්නේ ඔය කොළඹ එහෙම වල මේ ට්‍රැෆික් එක ඇස්සේ ඔය අරහින් මෙහෙන් දානවා වමෙන් එහෙම ඉස්සර කරනවා. ඉතින් එහෙම ගියොත් එහෙම රුපියල් 5000ක දඩයක් කණ්ඩ වෙනවා. ඉතින් ඊට පස්සේ වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම. ඉතින් ඔයගොල්ලන් දන්න ඔය බස් එහෙම සමහරලාට ඔය රේස් කරනවා මේ අර ඒ කියන්නේ මිනිස්සු ඉස්සර හොල්ට් ඉන්න එකේ නග ගන්න ඕන හින්දා බස් රේස් කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවල ඔයගොල්ලන් දැකලා තියි අර ඉස්සරහින් යන බස් එක අර පිටිපස්සෙන් යන බස් එකට ඉස්සර ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කරන්න එපා. එහෙම කරොත් රුපියල් 5000ක දඩයක් කණ්ඩ වෙනවා. මාර්ගයේ බාධා වන ආකාරයකින් රථය ධාවනය කිරීම රුපියල් 4000යි. මාර්ගයේ ඉදිරියේ නොපෙනෙන තැනක ඉස්සර කිරීම රුපියල් 9000යි. ඒගොල්ලන් දැකලා තියෙනවා වංගුහලෙම ඉස්සර කරන්න බෑ. වංගුහල ඉස්සර කරන අන්තිම භයානකයි. මොකද ඉස්සරෙන් යන වාහනයක් අපිට පේන්නේ මේ දඩේ මේ පැත්තකින් තියන්න ජීවිතේ තනිකර අවදානම් මේ වගේ වාහනේ එළවුවත් එහෙම. ඉතින් ඊට පස්සේ හැරවීම සඳහා වාහන දෙකක දිකට වඩා පසුපසට ධාවනය කිරීම රුපියල් 3000යි. 5 කිලෝමීටර 16ත් 32ත් අතර වේගයෙන් සීමාව ඉක්මවා ගියොත් එම රුපියල් 12000යි. කිලෝමීටර 33ත් 43ත් අතර වේගයෙන් ඉක්මවා ගියොත් රුපියල් 20000යි. කිලෝමීටර 50 හෝ ඊට වැඩි වේගයක ඉක්මවා ගියොත් එම රුපියල් 30000යි. ඊට පස්සේ රථවාහන සංඥාවකට අනුකූල වීම අසමත් වීම රුපියල් 10000යි. ගමනාගමන පාලක සලකුණු සමග අනුකූල නොවීම රුපියල් 12000යි. වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම රුපියල් 5000යි. රේදුරු අතර ජංගම දුරකථනය හෝ වෙනත් විද්‍යුත් උපාංග භාවිත කිරීම රුපියල් 10000යි. රේදුරු අතර විද්‍යුත් උපාංග තබා ගැනීම රුපියල් 10000යි. ඉතින් මේ අන්තිම එක නම් මට ගැටලුවක්. මේ රේදුරු අතර විද්‍යුත් උපාංගයක් තබා ගැනීම, ඒ කියන්නේ දැන් ෆෝන් එකක් අපිට සාමාන්‍යයෙන් ගේන්න පුළුවන් නේද? සාක්කුවේ දාගෙන වගේ ගේන්න පුළුවන්. ඒක මොකක්ද දැන් ඒගොල්ලෝ අදහස් කරන්නේ? රේදුරු අතර විද්‍යුත් උපාංගයක් තබා ගැනීම
දැන් රියදුරු අතර ජංගම දුරකථනයක් හෝ වෙනත් විද්‍යුත් උපාංගයක් භාවිතා කරේ මේක හරි කියමුකෝ ඒ කියන්නේ දැන් අපි ඩ්‍රයිවිං කරන ගමන් ෆෝන් එක ආන්සෙම් කරන්න බෑනේ රියදුරු අතර විද්‍යුත් උපාංගයක් ලබා ගැනීම එක මට තේරෙන්නේ නැහැ මොකක්ද කියන අදහස් කරන්න කියලා ඉතින් ඒ දේවල් ටික තමයි සාමාන්‍ය ප්‍රධාන දේවල් ටික මේ අපි පාර යනකොට පොලිසිය විසින් අපිට දඩ ගහන දේවල් ටික ඉතින් ඒ දේවල් ටික තමයි ඉතින් ඒකින්ද පාර යනකොට පරිස්සම ගන්න බයික් වේවා කාර් වෑන් ඕන එකක් වේවා අපි වාහනයක් එනකොට අපිට නියමිත වේගයක් තියෙනවා ඒ වේගයට වඩා යන්න බෑ මොකද ලංකාවේ හයිවේ නෙමෙයි තියෙන්නේ ගොඩක් වංගු සහිත පාරවල් තියෙනවා ඉතින්ද මේ වගේ දවල් ළඟදී දකින්න තිය අර පස්තර බස් අනතුර ඉතින් ඒ වගේ අර හදිස්සි වෙන්නේ නැතුව හිමීට යන්න තියෙන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මට ඔයගලන්ට දැනුම් කරන්න ඕනලා තිබ්බේ ඉතින් ඒ වගේම Rai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුවා මම ඔයගලන්ට notification එකක් එනවා එහෙනම් නැවත වීඩියෝ හැම වෙලකම් ඔයගලන්ට සුබ දවසක් Thank you.